හයි ශ්‍රී ලංකන් මගල් බොන්ස් ඔන්න අද අපි කතා කරන්න යන්නේ ඩෙඩ්ලි හැලෝස් ගැන. හැරි පොටර් සීරීස් එකේ කොච්චර ලස්සනට ඇනිමේට් කරලා හදලා තිබුණත් ඩෙඩ්ලි හැලෝස් ගැන මුළු කතාවම ෆිල්ම් එකේ තිබුණේ නැහැ. කොච්චර දේවල් අඩුයිද කියනවනම් ඔයාලා දැනගෙන හිටියද හැරි පොටර් නුයි වෝල්ඩමෝර්ට් නුයි නෑදෑයෝ කියලා? ඩෙඩ්ලි හැලෝස් පටන් ගන්නෙ පෙවරල් සහෝදරයෝ මරණය අභිභවා යන කතාවෙන්. එක්තරා ගඟක් ළඟ මරණය සිටියදී හැමෝම ගඟ පිහිනා හෝ අනෙක් පැත්තට පැන හෝ තරණය කරද්දී මරණය ඔවුන් කරා පැමිණියා. ඒකේ සහෝදරයන් තිදෙනා ගඟ තරණය කරන්න පාලමක් හදාගත්තා. ඒ නිසා ඔවුන් තමාට වංචා කරා කියලා මරණය අපහාසයට ලක් වුණා. ඒ බවක් නොපෙන්වා තමයි සතුටු වුණු විදියට මාරයා සහෝදරයන් තිදෙනාට වරම් තුනක් දුන්නේ. එක්කෙනෙක් ලොප බලවත්ම මායායෂ්ටිය ඉල්ලුවම මාරයා එල්ඩවොන්ඩ් එක ඇන්ටියොක්ට මැව්වා. දෙවනි සහෝදරයා වන කැඩ්මස් ඉල්ලුවේ මලවුන් ගෙන්නන දෙයක් නිසා රිසරක්ෂන් ස්ටෝන් එක දෙනවා. ඉග්නෝටස් ඉල්ලුවේ කිසිම කෙනෙකුට නොපෙනී යන්න පුළුවන් සලුවක් නිසා මාරයා තමන් ඇඳ සිටි ඇඳුමෙන් කොටසක් කපා දුන්නා. එය තමයි ඉන්විසිබිලිටි ක්ලොක් එක කියන්නේ. මරණය ප්ලෑන් කරපු විදියටම මේ ටැග් සහෝදරයන්ගේ අවසානයට මුල් වුණා. ඇන්ටියොක් තමන්ගේ එල්ඩමොන්ඩ් එක ගැන පුරාජේරු කියවූ නිසා එය අයිති කරගැනීමට ආසා වූ අයගෙන් මැරුමට ලක් වුණා. කැඩ්මස් සිය දිවි හානි කරගත්තා. මොකද රිසරක්ෂන් ස්ටෝන් එක එයාගේ පෙම්වතියව ගෙනාවත් ඇයව අල්ලන්නටවත් නොහැකි වීමෙන් ඔහුගේ මනස විකෘති වුණා. හැබැයි ඉග්නෝටස් පෙවල් ඉන්විසිබිලිටි ක්ලොක් එක නිසා මරණයෙන් සැඟවී සිටියා. නියමිත කාලය ආවට පස්සේ ක්ලොක් එක තමන්ගේ පුතුට පවරා මරණයට පෙනී සිටියා. පුරාවෘත්තයන්ට අනුව මේ තුනම අයිති වෙන කෙනා මරණයේ ස්වාමියා නොහොත් මාස්ටර් ඔෆ් ඩෙත් වෙනවා. ඉතින් රිසරක්ෂන් ස්ටෝන් එකයි ඉන්විසිබිලිටි ක්ලොක් එකයි පරම්පරානුගතව ඉස්සරහට ගියා. ඉන්විසිබිලිටි ක්ලොක් එක ඉග්නෝටස් පෙවරල් තම පුතුට පැවරුවා. ඔහුට පුතෙක් නොහිටි නිසා කාන්තා පාර්ශ්වයෙන් පරම්පරාගත වුණා. අන්තිමට පෙවරල් දියණියක් හාඩ්වින් පොටර්ව මැරි කරාට පස්සේ පොටර් ෆැමිලියකට මේක පැවරුණා. ඊට පරම්පරා හතරකට පස්සේ තමයි ඉන්විසිබිලිටි ක්ලොක් එක හැරිගේ තාත්තා උණු ජේම්ස් පොටර්ට අයිති වුණේ. රිසරක්ෂන් ස්ටෝන් එක කැඩ්මස් පෙවරල්ගෙන් පස්සේ මුද්දකට එබ්බුවා. ඒ මුද්ද පෙවරල් පවුලේ ඉඳන් ගෝන්ට් පවුල දක්වා පැවත ආවා. මුද්දක තිබුණු නිසා එහි වටිනාකම ගොඩක් අය දැනගෙන හිටියේ නැහැ. මාවල ගාන්ට් ඒ කියන්නේ වෝල්ඩමෝඩ්ගේ සීයා ඒක මර්ෆින් ගාන්ට් දුන්නා. වෝල්ඩමෝඩ් පාසල් කාලයේදී එය මාමාගෙන් අරගත්තා. අරන් ඒක තමන්ගේ හෝක්‍රොක්ස් එකක් බවට පත් කරා. ඊට පස්සේ මායා බලෙන් ආරක්ෂා කරපු ඔහුගේ මහගෙදර ඒක හැංගුවා. ඉන්විසිබිලිටි ක්ලොක් එක රිසරක්ෂන් ස්ටෝන් එක කතාවට තවත් වටිනාකමක් එකතු කරා. අපේ කතාවේ වීරයා හැරි පොටර් ඇන්ඩ් දුෂ්ටයා වෝල්ඩමෝඩ් ඥාති බවමින් අප්පු වෙනවා. ඉන්විසිබිලිටි ක්ලොක් එක හැරීටත් රිසරක්ෂන් ස්ටෝන් එක වෝල්ඩමෝඩ්ටත් අයිති වුණා. හැරි පොටර් ඉග්නෝටස් පෙවරල්ගෙන් පැවත ආවා. වෝල්ඩමෝඩ් කැඩ්මස් පෙවරල්ගෙන් පැවත ආවා. ඒ කියන්නේ හැරීනුත් වෝල්ඩමෝඩ්නුත් පෙවරල් සහෝදරයන්ගෙන් පැමිණෙන දුර ඥාති. රිසරක්ෂන් ස්ටෝන් එකයි ඉන්විසිබිලිටි ක්ලොක් එකයි පරම්පරාවෙන් පැවත ගියත් එල්ඩවොන්ඩ් එක එහෙම උනේ නැහැ. මොකද ඇන්ටියොක් පෙවරල්ව තැබෑරුමකදී උණු සටනකින් ඝාතනයට ලක් වුණු නිසා. ඇන්ටියොක් මරපු කෙනා එල්ඩවොන්ඩ් එකේ නියම අයිතිකරු උනේ ඔහු ඇන්ටියොක්ව මරපු නිසා. ඊට පස්සේ එයට නානා ප්‍රකාර අයිතිකරුවන් හිටියා. ඒ වගේම එල්ඩවොන්ඩ්ගේ නමුත් කාලෙන් කාලෙට වෙනස් වුණා. ඩෙත් ස්ටික් එමත් නැත්නම් වොන්ඩ් ඔෆ් ඩෙස්ටිනි ඒවා අතරින් ටිකක්. ගොඩක් වෙලාවට වොන්ඩ් එක පාස් වුණේ දරුණු අය අතට. ඇන්ටියොක්ගෙන් පසු ගොඩක් අයිතිකරුවන් හිටියත් ගොඩ්ලොට් ඉන් විශේෂයි. මොකද ඔහු වොන්ඩ් එක පාවිච්චි කරලා ඩාර්ක් ආර්ට්ස් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔහු ඩාර්ක් ආර්ට්ස් ගැන පොතකුත් ලිව්වා. ඔහුගේ පුතා ඔහුව කාමරයකට දාලා ලොක් කරේ ගොඩ්ලොට්ගේ මරණයෙන් පසු යෂ්ටිය තමන්ට ලැබෙන නිසා. 1800 ගණන්වලදී ග්‍රෙගෝරොවිච් කියන වොන්ඩ් මේකර්ට එල්ඩවොන්ඩ් එක අයිති වුණාට පස්සේ එයා මේ ගැන ප්‍රචාරය කරා. මොකද එයින් ඔහුට හොඳ බිස්නස් වැඩි කරගන්න පුළුවන් නිසා. මේක ගැලට් ග්‍රින්ඩල්වොල්ඩ්ගේ අවධානය දිනාගත්තා. දවසක් යා හොරෙන් ඇවිත් එල්ඩවොන්ඩ් එක අරන් පැනලා ගියා.
ස්පිල් එකක මායාවෙන් මේක කරපු නිසා ග්‍රෙගෝරවිච් දැනගත්තේ නැහැ මේක කවුද ගත්තේ කියලා. වොන්ඩගේ උදව්වෙන් ග්‍රින්ඩල්වෝල්ඩ් ගොඩක් දරුණු වැඩ කරා. මිනිස්ටර් ඔෆ් මැජික් ඇතුළු විසිටින් වර්ල්ඩ් එකේ ආයාචනය මත ඩම්බල්ඩෝ ග්‍රින්ඩල්වෝල්ඩ් එරෙහිව සටන් කරන්න එකඟ වුණා. මේ සැටරින් තමයි ඩම්බල්ඩෝ එල්ඩවොන්ඩ් එක වින් කරේ. ඩම්බල්ඩෝ කොහොමත් ඩෙත්ලි හලෝස් ගැන මුල ඉඳන් අවධානයෙන් හිටියේ. ජේම්ස් පොටර් ළඟ තිබුණු ඉන්විසිබිලිටි ක්ලෝක් එක දැක්කම ඩම්බල්ඩෝට තේරුණා මෙච්චර පරණ මෙච්චර ලස්සන නිසා ක්ලෝක් එක සාමාන්‍ය ඉන්විසිබිලිටි ක්ලෝක් එකක් නෙමෙයි මේක ඩෙත්ලි හලෝස් වලට අයිති එක කියලා. ආපහු දෙන පොරොන්දුව පිට ජේම්ස් පොටර්ගෙන් ඩම්බල්ඩෝ මේ ක්ලෝක් එක ඉල්ල ගත්තා. මේ අතරේ තමයි ජේම්ස් ඇන් ලිලි පොටර් ඝාතනයට ලක් වුණා. එතකොට නිකම්ම ඩම්බල්ඩෝට ඩෙත්ලි හලෝස් වලින් 3-2 අයිති වුණා. අවුරුදු 10කට පස්සේ ජේම්ස්ගේ පුතා හැරි පොටර් හොග්වොට්ස් වලට ආවම ඩම්බල්ඩෝ එක නිර්නාමිකව ක්‍රිස්මස් gift එකක් විදියට දුන්නා. එතකොට ක්ලෝක් එක ආයමත් නිවැරදි පරම්පරාවෙන් ඉදිරියට යනවනේ. අවුරුදු ගානකට පස්සේ වෝල්ඩමෝඩ්ගේ හෝක්‍රොක්සස් අධ්‍යයනය කරන අතරේ වෝල්ඩමෝඩ්ගේ සීයගේ ගෙදර තිබිලා ඩම්බල්ඩෝට රිසරක්ෂන් ස්ටෝන් එක හම්බුණා. මැරුණු අම්මා තාත්තා නංගි ගැන හිතලා මුද්ද හෝක්‍රොක්ස් එකක් බව අමතක කරපු ඩම්බල්ඩෝ එක දාගත්තා. එහි බලවත්කම නිසා ඔහුට එය විස වුණා. කලි වෙලා තිබුණු අත අධ්‍යයනය කරපු ස්නේප් කිව්වේ අවුරුද්දකට වඩා ඩම්බල්ඩෝට මේ නිසා ආයුෂ නෑ කියලා. පස්සේ ඩම්බල්ඩෝ ග්‍රිෆින්ඩෝ කඩුවෙන් රිසරක්ෂන් ස්ටෝන් එක විනාශ කරා. ඒත් ඔහු එල්ඩවොන්ඩගේ අයිතිකරු නිසාත් කොහොමත් මරණය තීන්දු නිසාත් ස්නේප් තමන්ම මැරිය යුතු බව ඩම්බල්ඩෝ අයදිමින් කිව්වා. එතකොට ස්නේප් ඩම්බල්ඩෝට වංචාවක් කරන්නේ නෙමෙයි, එය ඉල්ලීමක් නිසා එල්ඩවොන්ඩ් එක ආයෙත් වැරදියට පාවිච්චි කරන්න කාටවත් බැහැ. ඒත් අවාසනාවන්ත විදියට ප්ලෑන් එක සාර්ථක වුණේ නැහැ මැල්ෆෝයි ඩම්බල්ඩෝව ඩිස්සාම් කරපු නිසා. මේ දේන් ඩ්‍රැකෝ මැල්ෆෝයි එල්ඩවොන්ඩගේ අයිතිකාරයා වුණා. වොන්ඩ් එක ඩම්බල්ඩෝගේ සොහොනේ තැන්පත් කරත් වෝල්ඩමෝට් ඒක ගත්තා. පස්සේ ඒ අවුරුද්දේම හැරි මැල්ෆෝයිගෙන් වොන්ඩ් එක වින් කරා. එතකොට හැරීට ඩෙඩ්ලි හලෝස් වලින් 2ක්ම හම්බුණා. ඩම්බල්ඩෝ මැරෙන කලින් හැරිගේ ෆස්ට් ක්‍රෙඩිට් ගේම් එකේ අල්ලපු ස්නිච් ඇතුළට රිසරක්ෂන් ස්ටෝන් එක දැම්මා. පස්සේ අවසන් කැමැත්තෙන් ඒක හැරීට උරුම කළා. හැරි තමන් මැරෙන්න ඕනි කියලා හිතපු වෙලාවේ ස්නීච්ගේ මෙසේජ් එක තේරුම් ගත්තා. එතකොට රිසරක්ෂන් ස්ටෝන් එක එළියට ආවා. දැන් ඩෙත්ලි හලෝස් 3-3 හැරීට අයිති වුණා. හැරි මාස්ටර් ඔෆ් ඩෙත් වුණා. කියමනකුත් තියෙනවා වෝල්ඩමෝට් හැරිව දෙවනි පාරක් මැරුවා. හැරි මැරුණේ නැත්තේ එයා මාස්ටර් ඔෆ් ඩෙත් නිසා කියලා. ඒත් ඒක නෙවෙයි ඇත්තම හේතුව. මේ ගැන ගොඩක් අය දන්නේ නැහැ. ඒත් මේ ගැන ඩෙත්ලි හලෝස් පොතේ චැප්ටර් 35 කිංග්ස් ක්‍රොස් එකේ ලියලා තියෙනවා පැහැදිලිවම. ඒකට අනුව ඩෙත්ලි හලෝස්වත් හැරි මාස්ටර් ඔෆ් ඩෙත් නිසාවත් හැරිගේ ජීවිතය බේරුමට උදව්වක් වෙන්නේ නැහැ. ඩම්බල්ඩෝ කියනවා ඇවැඩ කෙඩෙව්රා කර්ස් එක හැරීට වැඩ නොකරේ ඔහුගේ අම්මා ඔහු වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරපු නිසා කියලා. මේ ආරක්ෂාව ප්‍රටෝනියා හැරීව භාරකාරත්වයේ තියාගන්නකම්, ඒ කියන්නේ අවුරුදු 17 වෙනකම් තිබිය යුතුකුණා. පෙටෝනියා හැරීගේ අම්මගේ ලේ ඥාති නිසයි මෙය බල පැවැත්වුණේ. ඒත් ප්ලෑන් කරපු විදියට අවුරුදු 17 ආරක්ෂාව ගියේ නැහැ. ගොබ්ලට් ඔෆ් ෆයර් එකේදී වෝල්ඩමෝට් හැරිගේ ලේ පාවිච්චි කරලා නැවත නිර්මාණය වුණු නිසා වෝල්ඩමෝට්ගේ ඇතුලේ හැරිගේ ලේ වගේම ඔහුගේ අම්මගේ ආරක්ෂාවත් රැඳුණා. එතකොට වෝල්ඩමෝට් ජීවත් වෙන කම්ම ආරක්ෂාවක් තිබුණා. තවත් ඩෙත්ලි හලෝස් ගැන හොඳ කියමනක් තියෙනවා. වෝල්ඩමෝට්, ස්නේප් ඇන්ඩ් හැරි ඩෙත්ලි හලෝස් සහෝදරින් 3 සමානයි කියලා. වෝල්ඩමෝට් මැරුණේ බලතණ්හාව නිසා, හරියටම ඇන්ටියොක් වගේ. කැඩ්මස් වගේම ස්නේප්නුත් මැරුණේ ආදරය නිසා. හැබැයි හැරි මරණයට පරණ යාළුවෙකුට වගේ සැලකුවා, හරියටම ඉග්නෝටස් කරා වගේ. අවසන් සටනේදී හැරි එල්ඩවොන්ඩගේ නියම අයිතිකරු වුණත් ඒක වෝල්ඩමෝට් පාවිච්චි කරපු නිසා වොන්ඩ් එක වෝල්ඩමෝට්ට හරියට වැඩ කරේ නැහැ. මොකද වොන්ඩ් එකක් නියම අයිතිකරුට විතරයි හරියට සේවය කරන්නේ. සහ වෝල්ඩමෝට්ගේ බලය වෝල්ඩමෝට්ටම මේ නිසා වැදුණා. වොන්ඩ් එක එහි අයිතිකරුවම මරන්න අකමැති නිසා මේක උනේ. හැරිට වෝල්ඩමෝට්ව මරන්න ඒකත් උදව්වක් වුණා. ඉතින් ඩෙත්ලි හලෝස් වලට මොකද්ද උනේ?
හරි ස්ටෝන් එක ෆෝබින් ෆොරස්ට් එක මැද්දි අතෑරියා. ඒක බැටල් ඔෆ් හොග්වර්ඩ්ස් වලදී කංග වෙන දුවන අතරේ පොළවට යට වුණා. ක්ලොක් එක પરම්පරාගත වෙන්න හැරි පුතාට තියාගත්තා. හැරි එල්ඩර් වොන්ඩ් එක තමන්ගේ වොන්ඩ් එක රෙපයා කරගෙන කඩල වීසි කරා. සාමාන්‍යයෙන් වොන්ඩ් එකක් තවත් වොන්ඩ් එකකින් රෙපයා කරන්න බැරි වුණත් ඒක එල්ඩර් වොන්ඩ් එක නිසාත් හැරි ඒකේ ත්‍රූ ඕනර් නිසාත් මේක සාර්ථක වුණා. හැරි එල්ඩර් වොන්ඩ් කැඩුවේ ආපහු ඒක වැරදි විදියට කාටවත් පාවිච්චි කරන්න බැරි වෙන්න. අවසානයේදී හැරීම ඩෙත්ලි හැලෝස් අයිති කරගන්නේ නැතුව එය විනාශ කරා. කවමදාකවත් ඩම්බල්ඩෝටවත් කරන්න හිත හයිය නොතිබ්බ දෙයක්. අපේ මායාලෝකේ වීරයා හැරි පොටර් ඒ තරම්ම පිරිසිදු නමුත් ශක්තිමත් හිතක් තියෙන කෙනෙක් වුණා. මෙන්න මේක තමයි ඩෙත්ලි හැලෝස් කතාව. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් බටන් එක ප්‍රෙස් කරන්න. හැරි පොටර් ඇතුළු විසිටින් වර්ල්ඩ් එක ගැන තවත් දැනගන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා මගේ ඊළඟ වීඩියෝස් ආව ගමන් දැනගන්න ඉතිහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. නැවත හමු වෙනතුරු මං ගිහින් එන්නම්. Bye.